කොහොමද යාළුවනේ ඔයගොල්ලන්ට මතක ඇති නේද මම මගේ කලින් වීඩියෝ එකකදී ඔයගොල්ලන්ට පොරොන්දු වුණා ගෙදරදිම හරියට වැඩ කරන ස්ටෙතොස්කෝප් එකක් හදන හැටි කියලා දෙනවා කියලා ඔන්න අද මම ඒක තමයි කරන්න යන්නේ මේකට ඔයාලට අවශ්‍ය වෙන්නේ ඔක්සිජන් බට වයර් ටේප් සිලිකන් ගම් එකක් හරි ග්ලූ ගන් එකක් හරි කතුරක් හෙඩ්සෙට් එකක තියෙන රබර් ඉයර්බඩ්ස් දෙකක් එතකොට පිටිත් එක්ක නොමිලේ එන මෙන්න මේ වගේ ස්කූප් එකක්. තව අඩි 5ක් පමණ දිග වයින්ඩින් කම්බි ටිකක්. ඉස්සෙල්ලාම මම අඩි 2ක් දිග ඔක්සිජන් බට කෑල්ලක් කපා ගන්නවා. මේක දල වශයෙන් අඩි දෙකක් වුණත් කමක් නැහැ ඉතින්. ඒ වුණාට මම ටේප් එක පාවිච්චි කරලයි ඒක මැනගන්නේ. ඔයාලට මේක මේ ඔක්සිජන් බට සුරතල් මසුන් විකුණන කඩයකදී හරි හාඩ්වෙයා එකකදී හරි ෆාමසි එකකදී හරි හොයාගන්න පුළුවන්. මම දැන් අඩි දෙකක් දිග ඔක්සිජන් බට කෑල්ලක් නම් කපා ගත්තා. ඊට පස්සේ අපි අර කපාගත් ඔක්සිජන් බට කෑල්ල මම මෙන්න මෙහෙම නමනවා. ඒකේ හරි මැදින් තවත් ඔක්සිජන් බටයක් රිංගවන්න පුළුවන් තරමේ සිදුරක් මම ඊට පස්සේ කපා ගන්නවා. යාළුවනේ ඔන්න දැන් මම අපි අර කපාගත්ත බට කෑල්ලට වඩා චුට්ටක් දිග අඩු වය කෑල්ලක් කපා ගන්නවා. දැක්ක නේද යාළුවනේ අපේ බටේ මෙන්න මෙච්චරක් දිගයි නම් මම වය කෑල්ල ඊට වඩා සෙන්ටිමීටර් 2ක් විතර අඩුවෙන් තමයි කපා ගන්නේ. මෙතනින් තමයි අපි අපේ වයර් කෑල්ල කපා ගන්න ඕන. අපිට ඒ සමානම දිගට කම්බි කෑලි 2ක් පමණ අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ මම කපාගත්ත ඒ කම්බි කෑලි 2. ඊට පස්සේ මම ඒ කම්බි කෑලි 2 අපේ ඔක්සිජන් බටේ ඇතුලෙන් රිංගවනවා. මේක චුට්ටක් වෙලා යන වැඩක්. ඒ වුණාට මේක අපි හරියට කරොත් ස්ටෙතොස්කෝප් එක අපිට හරියටම හදාගන්න පුළුවන් වෙයි. මම මෙහෙම කරන්න යාළුවනේ මේ කම්බිය අපි මේ බටේ ඇතුලෙන් දැම්මම අපිට හරියම ස්ටෙතොස්කෝප් එකක හැඩේ ගන්නත් පුළුවන්. ඒ වගේම ලෝහ කියන්නේ හොඳ ශබ්ද පරිවාරකයක්. ඒ කියන්නේ ලෝහ වලින් ශබ්දය හොඳට ගමන් කරනවා. එහෙම කරාම අපිට ටියුබින් එකෙන් එන ශබ්දය ඉතාමත් හොඳින් අහගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති නේද? මම මෙන්න මේ ලෝහ කම්බි කෑලි මේ දෙකලවරටම එන විදිහට නම් යවලා නැහැ. මන්නේ ඒක මගින් නවත්තලා තියෙනවා. එහෙම කරන්නේ මේක අපි දෙකලවරට එනකම්ම ගත්තොත් අපේ කන්වල ඇනෙන්න ඉඩ තියෙන නිසා. ඊට පස්සේ මම මේ කෙලවරවල් දෙක ඇතුලෙන් අඟල් 2ක් විතර නවනවා.
මන් මේක මෙහෙම නවන්නේ ඒක ස්තෙතොස්කෝප් එකක හරි හැඩය නිසායි මේක මෙහෙම නැවුවම මේ කම්බි දෙක ඔයාලගේ කනේ යන්නේ කියලා ඔයගොල්ලන්ට බය වෙන්න නම් කිසිම දෙයක් නැහැ ඊට පස්සේ මන් මේක මෙන්න මෙහෙමත් නවා ගන්නවා දැන් මම අපි අපේ හෙඩ්සෙට් එකෙන් ගත්ත ඉයර්බඩ්ස් දෙක අපේ ඉයර් ටියුබ් එකට අලව ගන්නවා දැන් පේනවා නේද යාළුවනේ අපේ ඉයර් පීසස් දෙක ඉයර් ටියුබ් එකට සම්බන්ධ වෙලා තියෙන හැටි දැන් මම මේ ග්ලූ ගන් එක අරගෙන ඉයර් පීසස් දෙක ඉයර් ටියුබ් එකට අලවනවා මේ වගේ දෙයක් පාවිච්චි කරද්දී ඔයගොල්ලන් ගොඩක් පරිස්සම් වෙන්න ඕන වැඩිහිටියෙක් ළඟ තියාගන්නම ඕන ඔන්න දැන් මම මේ අනිත් ඉයර් පීස් එකත් ග්ලූ ගාලා අලව ගන්නවා යාළුවනේ මම මේක ග්ලූ ගන් එකක ආධාරයෙන් අලවගත්තා. ඔයාලගේ ගෙදර ග්ලූ ගන් එකක් නැත්නම් බය වෙන්න එපා. මොකද ඔයගොල්ලන්ට සිලිකන් ගම් පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් මේක හાર્ඩ්වෙයාර් ස්ටෝර් එකකින් හොයාගන්න. අපේ රටේ වෙන ආශ්චර්යමත් මිල සංශෝධනයට කලින් නම් මේක රුපියල් 150යි. යාළුවනේ ඊට පස්සේ මම තවත් අඩි දෙකක් විතර දිග ඔක්සිජන් බට කෑල්ලක් කපා ගත්තා ඊට පස්සේ අපි අර ඉයර් ටියුබ් එකේ විදගත් සිදුර අන්න ඒ සිදුර අස්සෙන් මේක මන් රිංගවනවා පේනව නේද යාළුවනේ මම දැන් මේක ග්ලූ ගන් එකකින් අලව ගන්නවා දැන් මේක වටේම හොඳින් අලව ගන්න. ඊට පස්සේ යාළුවනේ මම තව අඩියක් විතර දිග කම්බි කෑල්ලක් කපා ගත්තා. ඊට පස්සේ මම ඒක දෙකට නවනවා. එහෙම නැවුවට පස්සේ ඒක මම ස්ටෙතොස්කෝප් එකට තියලා වයි හැඩයක් හදා ගන්නවා ඊට පස්සේ මම මේක මෙන්න මෙහෙම ස්ටෙතොස්කෝප් එකත් එක්ක තියලා මේ වයර් ටේප් වලින් අලව ගන්නවා. මේක බෑන්ඩේජ් එකක් වගේ ලස්සනට උතන්න යාළුවනේ මේ ජොයින්ට් එකත් හොඳින් උතා ගන්න පස්සේ මම මේක දෙපැත්තෙනුත් තෝදා ගන්නවා
ඒ වැඩේ නම් මම කළා යාළුවනේ. මම ඒ වයර් කැල්ල ඒ වගේ තිබ්බේ මගේ ස්ටෙතොස්කෝප් එක හරි හැඩේට තියාගන්නයි ඒක නම්‍යශීලීව තියාගන්නයි. දැන් අපි චෙස්ට් පීස් එකට යමු. යාළුවනේ මම දැන් මේ ස්කූප් එක උඩින් ඔක්සිජන් බටයක් දාන්න පුළුවන් තරම් සයිස් හිලක් විද ගන්නවා. මං මේකේ මේ අණ්ඩ කඩලා අයින් කරන්න කලින් තමයි මේ වැඩේ කරන්නේ. එතකොට ඔයාලගේ අතට කිසිම රස්නියක් දැනෙන්නේ නැහැ. මම මේක කරන්න පාවිච්චි කරන්නේ බවුත් එක. ඔයගොල්ලන්ට පුළුවන් පහනක හරි ඉටිපන්දමක හරි දැල්ලකින් නියනක් රත් කරගෙන මේ වැඩේ කරන්න. දැන් අපි මෙතන හිල විඳගමු. හරි, මේ හිල නම් ඇති වෙයි. දැන් අපි මේ කෙමිට නවලා ඉන් කරගන්නවා. ඊට පස්සේ අපි මේ ඔක්සිජන් බටේ ඒ සිදුර ඇතුළට දාගන්නවා. දැන් ඒක අපි මේ ග්ලූ ගන් එකෙන් අලව ගන්නවා. අපි අනිත් පැත්තෙනුත් ඒක අලව ගන්නවා. යාළුවනේ මට කියන්න අමතකුණානේ අපිට තව පුංචි සෙලෝපින් කෑල්ලක් ඕන. දැන් ඒක අපි මේ ලූ ගන්න එකෙන් මෙන්න මෙහෙම අලව ගන්නයි යන්නේ. මෙන්න මේ විදිහට අලව ගන්නවා. දැන් ඒකේ මේ වටේ තියෙන කෑලි ටික මම කපා ගන්නවා. යාළුවනේ අපි මේ යට තියෙන කොටසට කියන්නේ ඩයග්‍රෑම් එක කියලානේ. මම ඉතින් අපේ ඩයග්‍රෑම් එකත් හදාගත්තා. මම මේකෙන් පුංචි බබාලව බලන නිසා ඒකට මං සමනලයක්ම අලව ගත්තා. පිරිමි ළමයින්ට නම් ඉතින් කාර් එකක් අලව ගන්න පුළුවන්. යාළුවනේ දැන් අපේ ස්ටෙතොස්කෝප් එක හරි. ඔයගොල්ලොත් මේක හරියට හදාගත්තනම් ඇත්තම ස්ටෙතොස්කෝප් එකක වගේ හෘද ස්පන්දනය අහන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක අපි හම්බ වෙමු. මගේ මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, සිහලියන් නේචර් YouTube channel එක subscribe කරන්න, මාත් එක්කම මගේ Facebook group එකේ එකතු වෙලා ඉන්න. ගිහින් එන්න.